ගියවසර පලවෙනි එල්පල් තරගාවලිය සාර්ථකව අවසන් වුණේ දෙවැනි තරගාවලිය ඊට වඩා සාර්ථකව තියෙනවා කියන බලාපොරොත්තුවත් එක්ක කොහොමුණත් දැන් තියෙන තත්ත්වයක ඒ අපේක්ෂා ටිකක් දුරට යනවා කියලා ආරංචි වෙන්නේ කලින් තීරණය කළා තිබුණත් එල්පල් තරගාවලිය ජූලි මාසයේ අවසානයේ ඉඳන් අගෝස්තු 22 වෙනකම් පවත්වන්න දැන් රටේ තියෙන තත්ත්වයත් එක්ක මේ කාලේ තරගාවලිය පවත්වන එක ප්‍රායෝගිකව අපහසු නිසා තරගාවලිය අගෝස්තු මාසයේ අවසානයට කල් යනවා කියලා තමයි වාර්තා වෙන්නේ කොහොමුණත් මේ කාලේ තරගාවලිය තියන්න පුළුවන් වුණොත් ප්‍රබල විදේශ ක්‍රීඩකයන් කිහිපයක් හරි තරගාවලියට එකතු කරගන්න හැකියාව ලැබෙයි. මොකද ඊට පස්සේ ලැබෙන්නේ ගොඩක් කාර්යබහුල කාලයක්. IPL තරගාවලිය නිසා ගොඩක් ජාත්‍යන්තර ක්‍රීඩකයෝ කාර්යබහුල වෙද්දී හැම කණ්ඩායමක්ම T20 ලෝක කුසලානයක කාර්යබහුල වෙනවා. ඒ වගේම කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියත් පවත්වන්න නියමිත වෙලා තියෙන්නේ LPL තරගාවලිය පවත්වන කාලයම වීම තමයි ලොකුම පාඩුව වෙන්නේ. මොකද මේ වෙද්දිත් CPL සංචිතයන් ප්‍රකාශයට පත් වෙලා තියෙන්නේ. ලෝකෙ පුරා ප්‍රබල ක්‍රීඩකයෝ අගෝස්තු 28 ඉඳන් සැප්තැම්බර් අවසානය වෙනකන් කැරිබියන් ප්‍රීමියර් ලීගයේ ගහද්දී අපි කාත් එක්කද LPL ගහන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක්. මේ තත්ත්වයත් එක්ක දැන් අපි අවුරුදු 5ක ගිවිසුම් ගහපු විදිහට තරගාවලිය මේ අවුරුද්දේ තියයි. මොකද තරගාවලිය නොපැවැත්වීම නිසා වෙන ආර්ථික පාඩුව වගේම ගිය වතාවේ තරගාවලියෙන් අපිට අලුත් ක්‍රීඩකයෝ හොයාගන්න පුළුවන් වුන නිසා ඒ වාසියත් එක්ක තරගාවලිය කොහොම හරි තියයි. කොහොමුණත් මේ වතාවේ LPL තරගාවලියේ සාර්ථකත්වයේ තීරණය වෙන්නේ LPL තරගාවලියට ක්‍රීඩකයන් ගන්න සටනක් කැරිබියන් ප්‍රීමියර් ලීගයට ක්‍රීඩකයන් තෝරා ගන්න ක්‍රියාවලියත් අතර සටනේ කවුද දිනන්නේ කියන සාධකයක් එක්ක තමයි. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.